ආයිබෝන් පුංචි දුවේ පුතේ. ඔන්න අදත් ගණිත ගැටළු පාඩමෙන් අලුත් ගණිත ගැටළුවක් විසඳන හැටි කියලා දෙන්න මම අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. පුංචි ඔයාලටත් මෙන්න මේ වගේ ගණිත ගැටළු හම්බෙලා ඇති. බලන්න මම මේ කියන ගණිත ගැටළුව මීට කලින් හම්බ වෙලා තියෙනවද කියලා ඔයාලට. ඔයාලට දෙනවා මෙන්න මේ විදිහේ ගණිත ගැටළුවක්. කොටුවක සිටින මුළු ගවයින් සහ කුකුලන්ගේ එකතුව 16කි. එම සතුන්ගේ පාද සංඛ්‍යාව එකතුව 20කි. එසේනම් කොටුවේ සිටින මුළු කුකුලන් සහ ගවයන් සංඛ්‍යාව වෙන වෙනම සොයන්න. ඔයාලට හම්බ වෙලා ඇති කොටුවක ඉන්න කුකුල්ලුයි එළුවේ සංඛ්‍යාව දීලා ඒ සත්තුන්ගේ පාද සංඛ්‍යාවක් දුන්නහම එතන ඉන්න සත්තු වර්ග දෙක වෙන වෙනම ප්‍රමාණවලින් හොයන්න. එහෙමත් නැත්නම් රථගාලක තියෙන වාහන මුළු එකතුව දීලා ඒ වාහනවල රෝද සංඛ්‍යාවක් දීලා වාහන සංඛ්‍යාව වෙන වෙනම හොයන්න. මේ ගැටළු ඔයාලා විවිධ ක්‍රමවලින් විසඳන්න ඇති. අද මම කියලා දෙන්නේ මේ ගැටළුව විසඳන්න තියෙන පහසුම ක්‍රමය. අපි බලමු මේ ගැටළුව කොහොමද පහසුවෙන් විසඳගන්නේ කියලා. කොටුවක ඉන්නවා තාරාවොයි ගවයොයි. ඔක්කොම ඉන්නවා සත්තු පස් දෙනෙක්. මේ පස් දෙනාගෙම පාදවල එකතුව, එහෙම නැත්නම් කකුල්වල එකතුව 14යි. කකුල් 14ක් තියෙනවා. අපෙන් අහනවා මේ කොටුවේ තාරාව කී දෙනෙක් ඉන්නවද, ගවයෝ කී දෙනෙක් ඉන්නවද කියලා. මේ ගැටලුව විසඳන පහසුම ක්‍රමය මම දැන් කියලා දෙන්නම්. ඔක්කොම ඉන්න පුළුවන් සත්තු ප්‍රමාණය 5යි. 1 2 3 4 5. පාද 14යි. තාරාවට පාද 2යි, ගවයට පාද 4යි. අපි බලමු මේ හැමෝටම පාද 2 ගානේ දීලා. 2යි, 4යි, 6යි, 8යි, 10යි. තව පාද 4ක් ඉතුරුයි. එතකොට ගවයෙක් නම් මෙතන තව පාද 2ක් එනවා. මෙතෙන්ට දෙකක් කියනවා 4යි. ඒ කියන්නේ ගවයෝ ඉන්නවා 1යි 2යි තාරාවෝ 3යි. රූපසරහණ ඇඳලා විසඳන පහසුම ක්‍රමය තමයි මේක. අපි බලමු ආයිමත් මොකද කරන්න කියලා. තාරාවෝයි ගවයෝයි 5 දෙනයි පාද 14යි. මුළු සත්තු ප්‍රමාණය 5යි. අපි අංක දා ගන්නවා 5ට. මෙතන පාද අඩුම සත්වයා තාරාව පාද 2යි. හැමෝටම පාද 2 ගානේ දීගෙන යනවා. 2 4 6 8 10 පාද 10ක් ලැබෙනවා. තව ඉතුරු වෙනවා පාද 4ක්. එතකොට එක පාදයේ ගාන දෙන්න බෑ. ගවයෙක් වෙනවා නම් තව පාද 2ක් දෙන්න ඕන. ඒ විදිහට දෙන්න පුළුවන් සත්තු දෙන්නෙක්ට විතරයි. එතකොට ගවයෝ දෙන්නෙක් එනවා, තාරාවෝ 3 දෙනෙක් ඉන්නවා. එතකොට 3යි 2යි 5යි මුළු සත්තු ප්‍රමාණය 5 හරි. ගවයෝ දෙන්නයි දෙවරක් 4 8යි. තාරාව 3 දෙනයි, 3 වරක් 2 6යි, 8යි 6යි, 14යි. පාද සංඛ්‍යාවත් හරි. මේ තමයි මේ ගැටළු විසඳන්න තියෙන පහසුම ක්‍රමය. කොටුවක ඉන්නවා කුකුලන් සහ එළුවන් මුළු සතුන් ප්‍රමාණය 9යි. මේ සත්තුන්ගේ පාද සංඛ්‍යාව 26යි. අපෙන් අහනවා කොටුවේ ඉන්න කුකුළු ප්‍රමාණයයි එළුව ප්‍රමාණයයි. මේ ගැටලුවත් කලින් විදිහට ඇඳලා විසඳමු. මම අංක යොදනවා කියන අන්නාවයට 1 2 3 4 5 6 7 8 9. මුළු සතුන් ප්‍රමාණය 9යි. එහින්ද මම 1 ඉඳන් 9ට අංක යදුවා. මෙතන පාද අඩුම සත්‍යයක් කුකුලා පාද 2යි තියෙනවා. හැමෝටම පාද 2 ගාන මම දෙනවා දැන්. 2 4 6 8 10 12 14 16 18 පාද 18ක් ලැබුණා. 26ක් තියෙනවා. අපි 26 වෙනකන් යන්. එළුව හින්දා පාද 4ක් එන්න ඕන. තව දෙකක් දීගෙන යන්. 20 22 24 26. එතකොට පාද 4 ලැබුණා ඉන්නවා. 1යි 2යි 3යි 4යි. එළුවෝ 4යි, කුකුල්ලු 1යි 2යි 3යි 4යි 5යි. කුකුල්ලු 5යි.
පහයි හතරයි සතුන් ප්‍රමාණය නමයයි. පාද සංඛ්‍යාව බලමු. කුකුළුන්ට පාද දෙක ගානේ දෙවරක් පහ 10යි. ඉලියුක්ට පාද හතර ගානේ හතරවක් හතර 16යි. 16යි 10යි 26යි. කොටුවක ඉන්නවා කිකිලියොයි ගවයොයි 7 දෙනෙක්. මේ සතුන්ගේ පාද සංඛ්‍යාව 18යි. අපි දැන් සොයමු මුළු සතුන් ප්‍රමාණය. කිකිලිය ගවය ඉන්නේ 7 දෙනයි. ඒ හින්දා අපි අංක ලියනවා 7 වෙනකම්. 1 2 3 4 5 6 7. දැන් අපි මේ සතුන්ට පාද ඇඳගෙන යනවා. කිකිලියට පාද දෙක හින්දා දෙක ගානේ ඇඳගෙන යනවා. 2 4 6 8 10 12 14යි. 18ක් තියෙනවා. ගවය ඉන්නේ තව පාද දෙක ගානේ දුන්න හැකි. 14 16 18 පාද හතරක් ලැබුණ සත්තු දෙන්නයි. ඒ කියන්නේ ගවයෝ දෙන්නයි කිකිලියෝ 1යි 2යි 3යි 4යි 5යි. පස්සරත් දෙක 10යි. හතරත් දෙක 8යි. 10යි 8යි 18යි. 5යි 2යි 7යි. රතගාලක නවත්තලා තියෙනවා පාපැදී මෝටර් රතයි. මුළු සංඛ්‍යාව 15ක් නවත්තලා තියෙනවා. මේ සියලුම වාහනවල රෝද සංඛ්‍යාව එකතුව 40ක් වෙනවා. අපෙන් අහනවා පාපෙදි කීයක් නවත්තලා තියෙනවද, මෝටර රථ කීයක් නවත්තලා තියෙනවද කියලා. පාපෙදියට රෝද 2යි, මෝටර රථයට රෝද 4යි. මුළු වාහන සංඛ්‍යාව 15යි. අපි 15ට ලියමු. 1 2 3 4 මේ හැම එකටම රෝද දෙක ගානේ දීගෙන ගියොත් 15 2 මෙතනට එද්දී රෝද 30ක් අපිට දෙන්න වෙනවා. මොකද හැමෝටම පාප හැම පාපදියකටම රෝද 2යි. මෙතනදී 30යි. තව ඉතුරු වෙනවා 10ක්. එතකොට තව රෝද දෙක ගානේ දෙන්න වෙනවා. 32 34 36 38 40. එතකොට මෙන්න මේවා තමයි මෝටර රථ වෙන්නේ. 3යි 4යි 5යි. මෝටර රථ 5යි. ඉතුරු ඒවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. ඉතුරු 10 පාපෙදි. අපි බලමු පිළිතුර හරියද කියලා. 10යි 5යි 15යි. එතන හරි. රෝද සංඛ්‍යාව බලමු. පාපෙදි රෝද දෙක ගානේ 10වරක් 2 20යි. මෝටර රථයකට රෝද 4 ගානේ 4වරක් 5 20යි 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 40යි. පිළිතුර නිවැරදිද කියලා ඔයාලට මේ පියවරදීම බලා ගන්න පුළුවන්. රථ කාලක නවත්තලා තියෙනවා යතුරු පැදි සහ කාර් රථ ඔක්කොම 12ක්. මේ වගේ රෝද සංඛ්‍යාව 30ක් වෙනවා. අපි බලමු යතුරු පැදි කීයක් තියනවද, කාර් රථ කීයක් තියනවද කියලා. මුළු වාහන සංඛ්‍යාව 12යි. යතුරු පැදියට රෝද දෙකින්ද 12වරක් 2 24යි. තව රෝද දෙක දෙක දීගෙන යන 24යි 26යි 28යි 30යි. එහෙනම් 3ක් තියෙනවා කාර් රථ යතුරු පැදි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9ක් තියෙනවා. 9යි 3යි 12යි. යතුරු පැදි රෝද 2යි, දෙවරන් 9යි 18යි. කාර් රථයේ රෝද 4යි, 4වරක් 3 12යි. 18යි 12යි, 8යි 2යි 10යි, 1යි 1යි 2යි 1යි 3යි 30යි. රථ ගාලක තියෙනවා ත්‍රිරෝද රථයි යතුරු පැදි. මුළු වාහන සංඛ්‍යාව මේ රථගාලේ නවත්තලා තියෙනවා 9ක්. මේ වාහනවල රෝද තියෙනවා 23ක්. අපි බලමු මේ රථගාලේ තියෙන ත්‍රිරෝද රථ ප්‍රමාණයයි යතුරු පැදි ප්‍රමාණයයි. මුළු වාහන 9යි තියෙන්නේ. මෙතන ත්‍රිරෝද රථයට රෝද 3යි, යතුරු පැදියට රෝද 2යි. රෝද අඩු වාහනය යතුරු පැදිය. එහෙනම් මේ හැමෝටම දෙක ගානේ දෙනවා.
යතුරුපැදියේ රෝද දෙකයි. එහෙනම් මේ හැමෝටම දෙක ගාණි දුන්නාම දෙවරක් නවය 18ක් අපිට ලැබෙනවා. තව රෝද තියෙනවා. හැබැයි දැන් මෙයාලට රෝද දෙන්නේ කීය ගාණද? ඊළඟට තියෙන ත්‍රිරෝද රතේ හිඳ එක රෝදයයි දෙන්න ඕනේ. මොකද රෝද දෙක දෙක අපි දුන්නා. 18 ආවෙ එහෙමයි. මේ හැමෝටම රෝද දෙක දෙක දුන්නා. මේ හැමෝම යතුරුපැදි කියලා හිතාගෙන අපි. මේ හැමෝටම රෝද දෙක ගාණි දුන්නාම දෙවරක් නම් මේ රෝද 18ක් ඉවරයි. ත්‍රිරෝද රතයක් වෙන්න තව රෝදයක් දෙන්න වෙනවා. 18යි 19යි 20යි 21යි 22යි 23යි. රෝද 23 වෙන්න දුන්නා. දැන් අපි බලමු 1යි 2යි 3යි 4යි 5යි. ත්‍රිරෝද රත 5ක් වෙනවා. යතුරු පැදි 1යි 2යි 3යි 4යි. අපි බලමු පිළිතුර හරිද කියලා. 5යි 4යි 9යි වාහන සංඛ්‍යාව හරි. ත්‍රිරෝද රතේට රෝද 3යි 3 වරක් 5 15යි. යතුරු පැදියට රෝද 2යි 2 වරක් 4 8යි 8යි 15යි. 8යි 5යි 13යි 3 ළිව එකක් විතර 1යි 1යි 2යි 23යි. රෝද සංඛ්‍යාවත් හරි. රත කාලක තියෙනවා ත්‍රිරෝද රතයි පා පැදි. මුළු වාහන සංඛ්‍යාව 12ක්. මේ වාහනවල රෝද සංඛ්‍යාව 32ක්. අපි බලමු මෙතන තියෙන ත්‍රිරෝද රත ප්‍රමාණයයි පා පැදි ප්‍රමාණයයි. මුළු වාහන තියෙන 12යි. පා පැදි රෝද 2යි, ත්‍රිරෝද රතේ රෝද 3යි. 12ක් තියෙන්නේ මම මෙහෙම ලියනවා එක 1 2 3 4 5 6 7 8 9 10 11 12. මේ 12 දෙනාටම රෝද අඩු එක පා පැදිය දෙක ගාන දීගෙන ගියොත් 12 රත් දෙක 24යි. තව තියෙනවා 32 වෙන්න. හැබැයි රෝද දෙන්න වෙන්නේ මෙයාලට තව එක ගානේ. මොකද ත්‍රිරෝද රතයකට රෝද 3ක් හින්දා. එතකොට 24යි 25 26 27 28 29 30 31 32 මෙතනට ආවා. මෙතන තියෙනවා 8ක්. එහෙමනම් ත්‍රිරෝද රත 8යි, ඉතුරුය පා පැදි 1යි 2යි 3යි 4යි. 8යි 4යි 12යි හරි. 8 වරක් 3 24යි. 4 වරක් 2 8යි. 24යි 8යි 4යි 12යි. දෙක ළිව එකක් ඉතුරු 2යි 1යි 3යි 32යි. රෝද සංඛ්‍යාව හරි. රත කාලක තියෙනවා ත්‍රිරෝද රතයි යතුරු පැදි 6ක්. මේ වගේ රෝද සංඛ්‍යාව 16යි. අපි බලමු මෙතන තියෙන යතුරු පැදි සංඛ්‍යාව සහ ත්‍රිරෝද රත සංඛ්‍යාව. මුළු වාහන 6යි. 1 2 3 4 5 6. වාහන 6යි තියෙන්නේ. මේ හැම වාහනයකම යතුරු පැදි රෝද 2යි, ත්‍රිරෝද රතේ 3යි. රෝද අඩු යතුරු පැදියේ. එහෙනම් අපි අඩු රෝද සංඛ්‍යාව දීගෙන යමු. 2 4 6 8 10 12. රෝද 12යි. තව රෝද තියෙනවා. දීගෙන යන 16 වෙන්න එක ගාන දෙන්න වෙන ත්‍රිරෝද රතේ හින්දා මෙතන 12යි 13යි 14යි 15යි 16යි. මෙයාලා යතුරු පැදි. 16යි කියන්නේ 1යි 2යි 3යි 4යි ත්‍රිරෝද රත යතුරු පැදි 2යි. 4යි 2යි 6යි. ත්‍රිරෝද රතේ රෝද 3යි 3 වරක් 4 12යි. දෙවරක් 2 4යි. 4යි 2යි 6යි 1යි 16යි. හරි පිළිතුර. රත කාලක තියෙනවා මෝටර් රතයි ත්‍රිරෝද රතයි. ඔක්කොම 6ක් තියෙනවා. මේ වගේ රෝද 22ක් තියෙනවා. දැන් අපි හොයමු. මෝටර් රතේ රෝද 4යි, ත්‍රිරෝද රතේ රෝද 3යි. අපි ලියමු මුළු වාහන 6යි. 1 2 3 4 5 6. මුළු වාහන සංඛ්‍යාව 6යි. රෝද අඩු ත්‍රිරෝද රතේ රෝද 3යි. හැමෝටම රෝද 3ක් දෙමු. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 6 වරක් 3 18යි. තව තියෙනවා 19 20 21 22. ඒ මයික රෝද ගාණි දුන්නේ. අනිත් අය මෝටර් රත යක් වෙන්න නම් මෙතන තව එක රෝදයක් ඕනේ.
එතකොට 1යි 2යි 3යි 4යි. මෝටර් රථ හතරක් තියෙනවා. ත්‍රිරෝද රථ දෙකයි තියෙන්නේ. පිළිතුර නිවැරදි කියලා බලමු. 4 වරක් 4 16යි. දෙවරක් 3 6යි. 16යි 6යි 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 12යි. 1යි 1යි 2යි 22 හරි. 4යි 2යි 6 වාහන සංඛ්‍යාවත් නිවැරදි. පුංචි දුවේ පුතේ මම හිතනවා ඔයාලා මේ ගැටලුව විසඳන පහසුම ආකාරයද දැනගත්ත කියලා. ඔයාලට තියෙන වෙනත් ගණිත ගැටලුත් අපිට එවන්න. ඒ ගණිත ගැටලු විසඳන හැටි කියලා දෙන්න මම තවත් වීඩියෝ පාඩම් අරගෙන එනවා ඔයාලට.